අයුබෝවන් ඔයාලව අනෝස් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම මීට කලින් වීඩියෝ එකෙන් ඔයාලට ගෙතුම් ක්‍රම ගැන කියලා දුන්නා. ඒවා තමයි single crochet, half double crochet, double crochet, triple crochet. ඉතින් මේ ගෙතුම් ක්‍රම භාවිතා කරලා අපිට කරගන්න පුළුවන් නිර්මාණ කිහිපයක් කියලා දෙන්නයි මම දැන් හදන්නේ. Single crochet එක ගැන මම මුලින්ම කියලා දුන්නා. මේ ගැන කියලා දුන්න වීඩියෝ වල links පහතින් මම දාලා තියෙනවා. අද මම ඔයාලට කියලා දෙන්නම් single crochet එක භාවිතා කරලා table mat එකක් කරගන්න කොහොමද කියලා. අපි ටේබල් මැට් එකක් කරනකොට සිංගල් ක්‍රොෂේ එකකින් කරන තරමට ඒ ටේබල් මැට් එක එල්ල හැලීමක් නැතුව ලස්සනට තියෙනවා. මම ඒක කරන විදිහ කියලා දෙන්නම්. ඉස්සර වෙලා ස්ලිප් නොට් එකක් දාගන්නවා. ස්ලිප් නොට් එක දාගන්න විදිහ දැන් ඔයාලා දන්නවා. මම ඔයාලට මුලින්ම පාඩමේ කියලා දොන්නේ ස්ලිප් නොට් එක දාගන්න විදිහ. මේ විදිහට ස්ලිප් නොට් එකක් දාගෙන අපි දංවල් 20ක් දාගන්නවා. දංවල් 20ක් දාගන්නවා. ඒ කියන්නේ දංවල් 20ක චේන් ස්ටිච් එකක් තමයි මේ අපි ගොතා ගන්න හදන්නේ. 1යි 2යි මේ වගේ ගණන් කරලා චේන් 20ක් දාගන්න. දැන් අපි මේකට දාන පිරවිලි පිරවිලි වර්ගය තමයි සිංගල් ක්‍රොෂේ. ඉතින් මේ සිංගල් ක්‍රොෂේ දාගන්නකොට මම ඔයාලට කියලා දුන්නා දැන් අපි මේකට අවශ්‍ය කරන්නේ චේන් 20ක් නම් අපි සිංගල් ක්‍රොෂේ දානවා නම් එක චේන් එකක් වැඩිපුර දාගන්නවා. ඒ කියන්නේ චේන් 21ක් දාගන්නවා. අනේ දැන් චේන් 20ක් ගොතලා අනේ වැඩිපුර චේන් එක දාගත්තා. ඊට පස්සේ අපි මේ චේන් 20ට සිංගල් ක්‍රොෂේ දාගෙන යන්නයි හදන්නේ. දැන් මේක සිංගල් ක්‍රොෂේ දාගන්න පටන් ගන්නකොට අපි පටන් ගන්නෙ දෙවෙනි චේන් එකෙන්. දෙවෙනි චේන් එක ඇතුළට මේ කටුව දාලා මේ වගේ කොක්කේ මේ නූල රඳවගෙන එළියට අරගෙන ඇවිදෙලා ආයමත් වූල් බෝලේට ආයේ නූල කොක්කේ රඳවගෙන මේ ලූප් දෙක අතරින් එළියට ගේනවා. ඒකට තමයි සිංගල් ක්‍රොෂේ කියලා කියන්නේ. ඔයාලට දැන් මතක් ඇති මම කලින් පාඩමේ කියලා දුන්නා. ඒ හින්දා ඔයාලා මාත් එක්කම ඉක්මනට මේකේ චේන් 20ට මේ සිංගල් ක්‍රොෂේ 20 දාගන්න. මේ වගේ දාගන්න. මේ වගේ අන්තිම දෙකත් ගොතා ගන්නවා. ඊට පස්සේ මම පෙන්වන්න දෙවෙනි පේලිය පටන් ගන්නෙ කොහොමද කියලා ඔයාලට මතකද මම කලින් වීඩියෝ වලත් කියලා දුන්නා. සිංගල් ක්‍රොෂේ දාගන්නකොට දෙවෙනි පේලිය පටන් ගන්නකොට අපි චේන් එකක් දාලා අනිත් පැත්ත හරවලා තමයි ඊළඟ චේන් එකට දාගන්නේ ආයමත් සිංගල් ක්‍රොෂේ ටික. මෙන්න මෙතන මේ හොඳට බලන්න මේ මේ මේක මෙහෙම ඇද්දාම මෙන්න මේ උඩ පේන චූටි සිදුරු අන්නේවට තමයි දාගන්නේ. මේ යටේවට නෙමෙයි, ගොඩයි වරද්ද ගන්නවා එක මේ යටේවට නෙමෙයි දාන්නේ. මෙන්න මේ උඩ තියෙන සිදුරු වලට තමයි දාන්නේ. මේ යට තියෙන ඒවට දාන්නේ නැහැ, මේ උඩ තියෙන ඒවට තමයි දාන්නේ. දැන් බලාගන්න මෙන්න මෙතන තියෙන සිදුරට සිංගල් ක්‍රොෂේ එකක් දැම්මා. ඊළඟ චේන් එකටත් සිංගල් ක්‍රොෂේ එකක් දැම්මා. මේ වගේ තමයි දෙවෙනි පේලිය ඉවර කරගන්නේ. මේ විදිහට දෙවෙනි පේලියත් අවසන් කරගෙන මෙන්න මේ විදිහට ගොතාගෙන දෙවෙනි පේලියත් අවසන් කරගන්න. අවසන් කරගෙන ඊට පස්සේ තුන්වෙනි පේලිය පටන් ගන්නකොට චේන් එකක් දාලා අනිත් පැත්ත හරවලා පටන් ගන්න. හතරවෙනි පේලියත් එහෙමයි. ඒ වගේ හැම පේලියක්ම අවසන් පේලිය වෙනකම්ම චේන් එකක් දාලා අනිත් පැත්ත හරව හරව ඒ විදිහට සිංගල් ක්‍රොෂේ ටික දාගෙන යන්න. අපි දැන් මේක හරි සමචතුරස්‍ර කොටුවක් වගේ එන්න ඕනි හින්දා මම නම් මේකේ පේලි 10ක් වගේ යනකොට ඉවර කළා. ඔයාලත් බලන්න ඔයාලා ගොතනකොට සමිත තුරස්සයක් වගේ හැඩේ වගේ වෙනකම්ම ගොතාගෙන යන්න.
කොච්චර පේලි ප්‍රමාණයක් වුමනා වේද කියලා බලන්න. මෙන්න මේ වගේ උඩට පේලි 10ක් විතර ගොතාගෙන යන්න. මේ වගේ චේන් එකක් දැම්මා. අනිත් පැත්ත හැරෙව්වා. අනිත් පැත්ත හරවලා ඉතන තියෙන චේන් එකට සිංගල් කොෂේ දාගෙන යනවා. ඒ විදිහට මේ වගේ පේලි 10ක් උඩට වෙනකන් දාගන්න. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ. මේ තියෙන සිංගල් කොෂේ 10ක් ගොතා ගත්තට පස්සේ පේලි 10ක් ගොතා ගත්තට පස්සේ තමයි මේ තියෙන්නේ. දැන් මම කියලා දෙන්නම් ඔයාලට. දැන් මේ වටේ තියෙන තැන් පිළිවෙලක් නැහැ වගේනේ. ඒක නීට් කරගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. මෙතන දැන් අවසාන පේලියත් ඉවරුණාට පස්සේ අපි දාගන්නවා චේන් දෙකක්. ඒ මොකුත් නෙමෙයි. මෙතන තියෙන මුල්ලක්. ඒ මුල්ලේ උස හදාගන්න අපි චේන් දෙකක් දාගන්නවා. ඊට පස්සේ එතනම තියෙන ධාරය, මෙන්න මේ ධාරය දිගට අපි ආයමත් සිංගල් ක්‍රොෂේ දාගෙන යනවා. මේ තියෙන සිංගල් ක්‍රොෂේ වලටම තව සිංගල් ක්‍රොෂේ දාගෙන යනවා. මෙන්න මේ විදිහට සිංගල් ක්‍රොෂේ දාගෙන යනවා. මේ පේලිය අවසන් වෙනකම්ම මේ විදිහට දාගෙන යනවා. අපි දැන් මේ ටේබල් මැට් එක නීට් කරගන්නයි හදන්නේ. කියන්නේ වටේ කඩතුළු තියෙනවා. ඒ තියෙන තැන් හරි ගස්සගෙන ලස්සන්ට වටේ හදාගන්නයි මේ හදන්නේ. මේ ධාරේ තියෙන එකේ නම් සිංගල් කොෂේ වලටම අපිට දාගන්න පුළුවන්. අපි දාපු සිංගල් කොෂේ වලටමයි මේ දාන්නේ. දැන් මේ මුල්ලටත් ආවා. මේ මුල්ලට ආවට පස්සේ අපි ආයෙමත් චේන් දෙකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනව ඇති මෙන්න මේ පැත්තට තියෙන ධාරේ. මේ පැත්තට තියෙන ධාරේ තියෙන සිංගල් කොෂේ අපි හොයාගන්න ඕනේ. මෙන්න මෙතන එකක් තියෙනවා. ආයෙමත් මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. අන්න ඒවටත් සිංගල් කොෂේම දාගෙන යනවා. සිංගල් කොෂේ දාගෙන යනවා. ඒ අපි උස හදාගන්න චේන් එකක් දාගෙන උඩට උඩට ආපු පැත්ත තමයි තියෙන්නේ. ඒ පැත්තටත් අපි මේ වගේ සිංගල් කොෂේ දාගෙන යනවා. මේ වගේ ඒ පැත්ත ධාරෙත් අවසාන වෙනකන් ගොතලා ආයෙමත් අපිට ඊළඟ ධාරේ පටන් ගන්න තැන මුල්ලට එනවා. ඒ මුල්ලෙදිත් අපි චේන් දෙකක් දානවා. මෙන්න මේ වගේ චේන් දෙකක් දාලා තමයි ආයෙමත් මේ ධාරය දිගේ සිංගල් ක්‍රොෂේ කරගෙන යන්නේ. දැන් අපිට මේ හම්බ වෙලා තියෙන්නේ අපි මුලින්ම දාගත්ත චේන් ස්ටිච් එක තමයි මේ අපිට හම්බ වෙන්නේ. අපි එතනට යනකොට අපිට හම්බෙනවා මේ අපේ ඉස්සර මේ චේන් ස්ටිච් එක දාගත්ත තැන ඉතුරු වෙච්ච නූල. මම ඔයාලට පෙන්නන්නම් මේ නූලත් අපි මෙතෙන්ට සංගවගෙන දාගෙන යන්නේ කොහොමද කියලා. මේ නූල මේ පැත්තෙන් තියාගෙන ඒකත් එක්කම මෙතනට සිංගල් කොෂේ දාගන්න. එතකොට ඒ නූලත් එහෙම්මම වැහිලා යනවා. ඒ නූල මේ පැත්තේ තියෙද්දිම මේ විදිහට සිංගල් කොෂේ ටික දාගෙන යන්න. එතකොට ඒ නූලත් එහෙම්මම
වැහිලා යනවා. අපිට ඉදි කට්ටක් අරගෙන ආය මහන්න ඕනෙත් නැහැ. ඒ පිරවිලිත් එක්කම ඒක වැහිලා යනවා. මේ වගේ ඒ පැත්තේ තියෙන සිංගල් කොෂේ ටිකටත් අපි සිංගල් කොෂේ දාගෙන යනවා. මෙන්න මේ විදිහට ඒකත් අවසාන වෙන තැනට නිකන් ඇවිදෙලා අපි ඒ මුල්ලටත් කරන්නේ ආයමත් චේන් දෙකක් දාගන්නවා මේ වගේ. ඊට පස්සේ මේ ධාරියත් අවසන් කරගන්නවා මේ වගේ. ඒ පැත්තේ තියෙන සිංගල් කොෂේ වලට අපි සිංගල් කොෂේ දාගන්නවා. ඒ වගේ ඒ පේලියත් අවසන් කරගෙන යන්න. මේ වගේ දැන් මේ හොඳට නීට් වෙලා තියෙන්නේ මේ හතර පැත්තම. ඊට පස්සේ මම කියලා දෙන්නම්, මෙතනින් දැන් අපිට ඇන එක හරි මොකක් හරි එල්ල ගන්න මම මෙතනින් ලූප් එකක් හදාගන්න විදිය කියලා දෙන්නම්. මේ විදියට චේන් 8ක් ගන්නවා. චේන් 8ක් ගොතා ගන්න. 4යි 5යි 6යි 7යි 8යි. මේ විදිහට චේන් 8ක් ගොතාගෙන මේ මෙතන තියෙන සිංගල් කොෂේක ඇතුළට මේ කටුව දාලා මේ කොක්කේ රඳවගෙන ඒ චේන් එක ඇතුලෙන් එළියට අරගෙන එනවා. අපි දැන් ස්ලිප් ස්ටිච් එකක් කරගන්නයි හදන්නේ. මේ පළවෙනියට තියෙන මේ ලූප් එක දෙවෙනි ලූප් එක ඇතුලෙන් එළියට ගේනවා. ඊට පස්සේ වූල් බෝලේට ඇති නූලෙන් ඇදලා තද කර ගන්නවා. දැන් තියෙනවා ලූප් එකක් හැදිලා. මේ තියෙන්නේ. දැන් මේකෙන් ඔයාලට එල්ල ගන්න පුළුවන්. දැන් මෙතන හොඳට තද කරලා මේ වගේ යාන් එක කට් කරන්න. කට් කළා මම ඔයාලට ගෙතුමක් අවසන් කරන හැටි කියා දීලා තියෙනවා. දැන් මේ වගේ ඇදලා මෙහෙම එළියට මේ නූල් කට් කරපු නූල ඇදලා අරගෙන ඒකෙන් තද කරන්න. ඔන්න ඔය වගේ. දැන් මෙන්න මේ වගේ තමයි. මෙන්න මේ වගේ තියෙනවා මේ ටේබල් මැට් එක. අපිට දැන් මේකට ලස්සනට මල් දාලා මල් ගොතලා මේක ලස්සන කරගන්නත් පුළුවන්. මේ ඉතුරු වෙච්ච නූල මම දැන් මහ ගන්න හැටි පෙන්වන්නම්. මේ වගේ සිදුර ලොකු ඉදි කටුවක් අරගෙන නූල දාලා මේ හොඳ පැත්ත, මේ තියෙන්නේ හොඳ පැත්ත, මේ තියෙන්නේ හොඳ පැත්ත. අපි මේක අනිත් පැත්තෙන් මේ වගේ අල්ලලා මහ ගන්නවා. මේ වගේ මහ ගන්නවා. ටිකක් දුරට එනකම් මහලා අපි මේ සාමාන්‍යයෙන් අතේ මහනකොට අපි ගැටයක් දාගන්නවා. මේ වගේ දාගෙන මෙම ගැටයක් දාගෙන මෙතනින් නූල කට් කරලා දාන්න. දැන් අපිට මැහුවා කියලා පේන්නේ නැහැ. මේ සරලම ටේබල් මැට් එකක් ගොතන විදිය තමයි කියලා දුන්නේ. මේ ටේබල් මැට් එක කියලා දුන්නේ ඔයාලට මේ සිංගල් ක්‍රොෂේ කියන ගෙතුම් ක්‍රමය ඔයාලට පුරුදු කරන්න ඕනි හින්දා ඒක හුරු වෙන්න කරන නිර්මාණයක් විදියට තමයි මම මේ ටේබල් මැට් එක කියලා දුන්නේ ඔයාලට. මීට අමතරව ලස්සන ටේබල් මැට් ගොතන්න මම ඉස්සරහට කියලා දෙනවා. ඒවා කියලා දෙන්න පුළුවන් ඔයාලට හොඳට ගෙතුම් ක්‍රම ටික පුරුදු වුණාට පස්සේ. අවුරුදු සමය අපිට දැන් උදා වෙනවා. ඒ උදා වෙනකොට අපිට නෑදෑයන්ට හිතවතුන්ට තෑගි වශයෙන් දෙන්නත් මේ වගේ ටේබල් මැට් ගොතාගෙන ඔයාලට තෑගි දෙන්න පුළුවන්. මම මේ වගේ ලස්සන ටේබල් මැට් මම ඔයාලට ඉස්සරහා වීඩියෝ වලින් කියලා දෙනවා. ඒ හින්දා මාත් එක්ක රැඳිලා ඉන්න. මම ඊළඟ පාඩමෙන් ඔයාලට කියලා දෙන්නම් ඩබල් ක්‍රොෂේකුයි හාෆ් ඩබල් ක්‍රොෂේයි දෙකම පාවිච්චි කරලා කරන්න පුළුවන් නිර්මාණයක්. මම මේ කරන හදන නිර්මාණය තමයි පෙති පහක මලක්.